ඔබ දන්නවා අපේ රටේ අවුරුදු 30ක ත්‍රස්තවාදයක් තිබුණා. බෙදුම්වාදී ක්‍රියාදාමයක් සිද්ධ වුණා. ඒ ත්‍රස්තවාදය අපේ සන්නද්ධමය ක්‍රියාදාමයකින්, එතන අපේ හමුදාමය ක්‍රියාදාමයකින් ඔවුන්ගේ හමුදාමය ක්‍රියාදාමය පරාජයට පත් කළා. අවුරුදු 30ක යුද්ධය අපි අවසන් කළා කියලා කියන්නේ ත්‍රස්තවාදයේ තිබුණ සන්නද්ධමය පෙරමුණ අපේ සන්නද්ධමය රාජ්‍යමය සන්නද්ධමය ක්‍රියාකාරීත්වයක් විසින් පරාජයට පත් කරනු ලැබීම. හැබැයි බෙදුම්වාදය කියලා කියන්නේ සන්නද්ධ පෙරමුණේ පමණක් ක්‍රියාත්මක වන දෙයක් නෙවෙයි. බෙදුම්වාදය කියන එක ඒක සංකල්පයක්. එමතන් ඒක වෙනමම තව පෙරමුණු ගණනාවක සක්‍රිය වන දෙයක්. එතකොට 2009 මැයි 18 වෙනිදා, ඒ කියන්නේ මේ අපි හෙට දවසට අවුරුදු දැන් 9ක් විතර සමරන්න නියමිත, ඒ ජයග්‍රහණය ගැන කල්පනා කළත් අපි ඒ ජයග්‍රහණය ගත්තා. ඒකෙන් අර බෝම්බ පුපුරන එක, එහෙම නැත්නම් අවියායුධ පත්වේන එක නවත්තගත්ත බව ඇත්ත. හැබැයි බෙදුම්වාදී මූලයන් ටික තාම සක්‍රියයි. බෙදුම්වාදයට අදාළ පස නිර්මාණය කරන ක්‍රියාමාර්ග ටික තාම සිද්ධ වෙනවා මේ රට ඇතුළත. එතකොට එක්තරා දුරකට ඇවිල්ලා තමා මේ පහුගිය ඒ මිලේච්ච ප්‍රහාරය පාස්කු ඉරිදා දින සිද්ධ වෙන්න හේතු වෙන්නේ ඒ කාරණා කියලා අපි විශ්වාස කරනවා. ඔබට අපි මතක් කරන්නම් අධ්‍යාපනයේදී මේකෙදී. ඒ කියන්නේ ඔබ දන්නවා අපේ දරුවෙක් පාසලට ඇතුල් කරන්නේ අවුරුදු 5 සම්පූර්ණ වුණායින් පස්සේ. මේ දරුවාගේ මනසේ කිසිදු ආකාරයක බෙදුම්වාදී හැඟීම් නැහැ. මේ දරුවා බෙදුම්වාදයට සම්බන්ධ නැහැ. හැබැයි අපේ අවාසනාවට අපේ රාජ්‍ය අධ්‍යාපනය, එහෙම නැත්නම් මේ රටේ සක්‍රියව තියෙනවා යයි කියන අධ්‍යාපනය බෙදුම්වාදය පෝෂණය කරන අධ්‍යාපනයක්. අපේ රටේ තියෙන්නේ බෙදුම්වාදය පෝෂණය කරන බෙදුම්වාදී ඕනෑකම් වලට අවශ්‍ය උඩගඩි සපයන ඒ පස සම්පාදනය කරන අධ්‍යාපනයක්, එහෙම නැත්නම් බෙදුම්වාදී අධ්‍යාපනයක්. මම ඒ එහෙම කියන්නේ අවුරුදු 5ක දරුවා ඔබ දන්නවා මුලින්ම පාසලට බාර දෙනකොටම අපි බාර දෙන්නේ කොහොමද? සිංහල දරුවාට නම් වෙන් කරලා තියෙනවා සිංහල පාසල කල්ඇතුවම, මුස්ලිම් දරුවාට වෙන් කරලා තියෙනවා ඉස්ලාම් පාසල කල්ඇතුවම, ද්‍රවිඩ දරුවාට ද්‍රවිඩ පාසල වෙන් කරලා තියෙනවා කල්ඇතුවම, එවාගෙම හින්දු දරුවාට කියලා වෙනමම ආගමිකව වෙන් කරලා තියෙනවා, කතෝලික දරුවාට කියලා හබව පාසල වෙන් කරලා තියෙනවා කතෝලික වශයෙන්, එවාගෙම ඉස්ලාම් පාසල කියලා හබව වෙන් කරලා තියෙනවා. දැන් පළවෙනිම බෙදුම්වාදේ ක්‍රියාත්මක වෙන්නේ කොතෙන්දද? ආරම්භයේදීම බෙදුම්වාදේ ක්‍රියාත්මක වෙන්නේ දරුවාගේ මනසේ එතෙන්දී. දරුවා භෞතික වශයෙන්ම පාසලට එනකොටම බෙදලා ඉවරයි. අපි කියනවා අපේ රටේ දරුවෝ පාසල් යන 145ක් ඉන්නවා කියලා. 145 දරුවෝ පාසලට අවුරුදු 5 සම්පූර්ණලා ඇතුල් කරනකොටම බෙදලා ඉවරයි භෞතිකව. උඹ දෙමළ දරුවා, උඹ සිංහල දරුවා, උඹ හින්දු, උඹ හවල් ආගමේ, එතෙන්දම කොටු කරලා බෙදලා අවසන්. හරි, ඒකයි මම කිව්වේ භෞතිකවම බෙදන අධ්‍යාපන ක්‍රමයක් මේක ඇතුලේ සක්‍රිය වෙනවා. එක පැත්තකින් ආගම අනුව බෙදලා, එවාගෙම කතා කරන භාෂාව අනුව පාසල් බෙදලා. ඒ විතරක් නෙවෙයි, සමහර ඒවා තියෙනවා දැන් ජාතික පාසල් කියලා පාසල් 300 ගණනක් වෙනවා. එවාගෙම පළාත් සභා පාසල් තව 10,000කට ආසන්න ප්‍රමාණයක් පළාත් පාසල් කියලා බෙදාගෙන, ජාතික පාසලුත් කියලා බෙදාගෙන, තව තව විවිධ වර්ගවල පහසුකම් නැති, ජනප්‍රිය ජනප්‍රිය නැති, දුෂ්කර අති දුෂ්කර විවිධ තරාතිරන් වලට පාසල් බෙදලා. හරි, එතකොට ඒ බෙදීම් සමුදාය ඇතුළෙම තමා තියෙන්නේ අන්නර වගේ ආගමිකම භාෂාමය විදියට බෙදීම. කල්පනා කරලා බලන්න, එතනින්ම බෙදෙන දරුවගෙන් අපි ඉල්ලා හිටිනවා පස්සේ වැඩිහිටියෝ බවට පත් වුණාන් පස්සේ සාමකාමීව ජීවත් වෙයල්ලා. මුස්ලිම් දරුවට අපි කියනවා සිංහල මිනිහා එක්ක දෙමළ මිනිහා එක්ක ජීවත් වෙයල්ලා හොඳට. සිංහල දරුවට කියනවා සෙසු ජනවර්ග එක්ක හොඳින් ජීවත් වෙයල්ලා. සහෝදරත්වයේ තියාගනිලා. හැබැයි පළවෙනිම බෙදලා තියෙන කොතනද? පළවෙනිම පාසල බෙදලා. කවුද මේ බෙදුවේ? මේ පාලකෝ අවුරුදු 1948 සිට වුණත් අද වෙනකම් කරලා තියෙන කාර්යභාරය මේක. මේක නිවැරදි කරලා නැහැ. අපි කියනවා මේ රටේ ත්‍රස්තවාදයන් වරින් වර මතුවෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය පස නිර්මාණය කළා තියෙනවා. හරි, හේතුව තියෙනවා. හේතුවට පිළියම් හොයන්නේ නැතුව ඵලයට පිළියම් හොයලා කවදාකවත් මේකට උත්තර හොයන්න බෑ. ඒ නිසා අපි අවධාරණය කරනවා පළවෙනිම මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම පක්ෂභේදයෙන් ඉන්නේ නැතුව තමන් කුමන පක්ෂයකද කියන එක නොසලකා මෙන්න මේ බෙදීම ඉවත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.